සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරෙන දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සතර සතිපට්ඨාන දේශනාව අරමුණු කරගෙන සිදු කෙරෙන ධර්මදේශනා මාලාවයි මෙලෙස ආරම්භ වන්නේ. ඇතුල් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධ ගුවන්විදුලියෙන් විසිරුවා හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹ අට රාජගිරිය ලේක්පාර අංක 116 එක ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් පින් සිතින් ලෞතර බුදුබණ පදයක් මෙලෙස ශ්‍රවණය කරමු. එසේනම් සාදු සිතින් ජීවිතාවබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනා අද සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ සතිපට්ඨාන ධර්මය බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් අති උතුම් වූ ධර්ම රත්නයේ පිළිබඳවත් අප්‍රමාණ වූ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන මේ රැස්වෙච්ච සියලු දෙනාට වගේම ලංකාවාසී ලෝකවාසී ධර්මකාමී සියලු දෙනාටම දානය කරවන්නත් රැස්වෙච්ච සියලු දෙනාමත් සද්ධර්ම ශ්‍රවණී කරන්න කැමති සියලු දෙනාමත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මනාව සද්ධර්ම ශ්‍රවණී කරලා මේ සතිපට්ඨාන ධර්මය ඉගෙනගෙන සංසාරයෙන් එතර යන්න වහවහා කටයුතු සකස් කර ගැනීමේ අභිප්‍රායත් ඇතුව තමයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. එනතුනි අපි අකුසලයට හරි කැමති. ඒක තමයි පුජ්‍යලයාගේ සාමාන්‍ය ස්වභාවය. ඕනෑම පුජ්‍යලයක අකුසලයට ඇයි අකුසලයට අපි කැමති?
අකුසලයට කැමති මේ දීර්ඝ කාලයක් සංසාරේ අකුසල් කරලා කරලා ඒක හොඳට පුරුදු. මේ අකුසලයේ කරපුවම අපි හොයන්නේ මිහිරක්නේ. ආන්ගේ මිහිරි සුවය අපිට පුරුදු නිසා අපි ඒක ඔස්සේම ඇදෙන්න ගන්නවා. හැබැයි ඒ සංසාරේ මෙතෙක් ඇතිවෙච්ච පුරුද්ද පැත්තක දාලා අකුලලා පාගලා මේ වෙන ගමනක් යනවා කියලා කියන්නේ මේක තනි කරම උඩුගම් බලා පීනීමක්. ඒක ඒ තරම් පහසුවෙන් කරන්න පුළුවන් කම නැහැ. කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට කරන්නත් බෑ. ඒ සඳහා අමුතු වීරියක් සහ අමුතු වෑයමක් අරගෙන ඒ මගට බහින්න ඕනේ. ඒ බහින අයත් දැන් බහිනවා ඒ වැඩේට. ටික දුරක් යනවා ගිහිල්ලා හැලෙනවා. තව පිරිසක් ඊටත් වඩා එහාට ගිහිල්ලා ආයෙත් වැටෙනවා. 100ක් පටන් ගත්තොත් සමහරට එක්කෙනයි දෙන්නයි අවසානයේ හොයාගෙන යන්නේ. ඒක තමයි මේකේ ස්වභාවය. ඒ නිසා මනාව ප්‍රගුණ කරනවා කියලා කියන්නේ ලොකු වීරියකින් සහ කැපකිරීමකින් එතෙන්ට යන්න ඕනේ. අන්න එතෙන්ට යන පුජ්‍යලයාට වීර්‍ය සම්පන්න පුජ්‍යලේ, ධෛර්ය සම්පන්න අදිෂ්ඨාන සම්පන්න පුජ්‍යලේ. මේ වීර්යයි අදිෂ්ඨානයයි කියන එක ආරම්භක වීර්යය. ආරම්භ කරන තැන තියෙන වීර්ය කවදාවත් අගට යනකොට නැහැ. හීන් වෙලා ගිහිල්ලා. පටන් ගත්ත වෙලාවේ තිබිච්ච වීර්යය අගට යනකොටත් එහෙමම තියෙනවා නම් ඒ පුජ්‍යලයා හරි ශ්‍රේෂ්ඨ පුජ්‍යලේ. නම් පුංචි කාලේ ඉඳලම අපි රස විඳලා තියෙන ආහාරයක් අපි දැක්කහම දුන්නහම හරි කැමැත්තෙන් අරගන්න. අපි ඒක රසය දන්නවා. කවදාවත්ම කාලා නැති කෑම වර්ගයක්. මේ අලුත් කෑමක් කියලා දුන්නොත් මේක කණ්ඩ පොඩි මෙලිකමක් තියෙනවා. අනික් අය ගිහින් තහනම කණ්ඩද? හොඳයිද? රසයිද? සමහරලාට සුවඳත් බලනවා. මේ ආයේ හරව බලලා චුට්ට හපලා රසයි කියලා හිතනොත් තමයි කන්න පටන් ගන්නේ. නමුත් පුරුදු එක දුන්න ගමන් කාගෙන්වත් අහන්නේ නැහැ. සමහරලාට කවුරුවත් මේකෙන් ඉල්ලන්නේ නැත්තම් හොඳයි වගේ. ඒ වගේ තණ්හාවක් පුරුදු එක පිළිබඳව තියෙනවා. එහෙනම් ඒක නිසා තමයි පවට මේ තරම් අපි කැමති. සංසාරි කරලා හොඳට පුරුදී රසයි කියලා හිතුණා. රස නැහැ. නමුත් ඒක රස මතකයි කිය විඳපු හැටි මතක නැහැ. මේක අනිත්ම ගමන. ඒ නිසා පුදුම වීර්යයක් ඒකට ඕනේ වෙනවා. කාන් ඒ වීර්ය ඇති පුජ්‍යලයා නිවන් දකින්න සුදුසුකම් සම්පූර්ණ කරමින් ඉන්න පුජ්‍යලේ. ඒ පුජ්‍යලයාගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථකයි. සියලුම දේවල් සාර්ථකයි. ලෞකික ජීවිතෙත් සාර්ථකයි. ලෝකෝත්තර ජීවිතෙත් සාර්ථකයි. එනිසා එතෙන්ට යන්නේ තියෙන වීර්යය නිවන් දකින්න තියෙන වීර්යයට යොදා ගන්න පුළුවන්. සැබවින්ම එතන සඳහන් කරනවා මේ එකක්වත් ලෝකේ තියෙන රස නැහැ කියලා. අපි හොයන රස එකක්වත් රස නැහැ. මේ අපි ගන්න ආහාර පානවල කිසිම දෙයක රස නැහැ. නමුත් අපිට රස දැනෙන්නේ ඇයි කියලා සඳහන් කරනවා තණ්හාව තියෙන නිසා. එකක්වත් රස නැහැ. නමුත් අපි තණ්හාවේ ප්‍රමාණයට ඒ දේවල් රසයි. ඒ නිසා රසයි කියනවා මිසක් නැත්තම් මොකවත් ලෝකේ රස නැහැ. ඒ කාරණාව එහෙම පැහැදිලි කරනවා ඒක දැනගැනීම පිණිස. ආන් ඒ වගේ මේ අන් හැම දෙයකමත් මේ සියලුම දෙකම ස්වභාවයත් එහෙමයි. එහෙනම් ඒ වගේම තමයි අත්හැරීමත්. මේක අපිට කවදාවත් පුරුදු නැති දෙයක්. නමුත් ක්‍රමක්‍රමයෙන් පුරුදු කරගෙන යනකොට තමයි ඒක කොයිතරම් වටිනවද, ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨද, ඒක කොයිතරම් සුවසහගතද කියන කාරණාව අපිට වැටහෙන්නේ. අන්න ඒතරදි පැහැදිලි කරනවා බින්දුතනේ දානේ, සීලය, භාවනාව කියන කාරණාව. ඉස්ලාම් දානය අත්හැරීම. එනම් මේ සිල්පද පහ කියලා කියන්නේ ලෝකේ මහා දාන පහක් තියෙනවනේ. අපේ යාළුවෝ නේද ලෝකේ තියෙන ලොකුම දාන පහ මොකක්ද කියලා. ලෝකේ තියෙන මහා දාන පහ තමයි ওই පංචසිල්පද පහ. මේ පහ අත්හැරිය කියලා කියන්නේ පුදුමාකාර දානයක්. පානාති පාතාව අත්හැරිය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ අපි දන්න නොදන්න
සියලුම ලෝක ධාතු වල ඉන්නේ ඇහැට පේන්නේ නොපෙනෙන සියලුම සත්‍යයන්ට අභය දුන්නා කියන එකයි. පාණතිපාත සමාදන් වුණා කියලා කියන්නේ පේන්නේ නොපෙනෙන ලෝකේ ඉන්න සියලුම සත්‍යයන්ට අභය දුන්නා කියන එකයි. ඒ වගේ දානයක් ලෝකෙ තියෙද තමයි. හොරකමෙන් අත මිදුණා කියලා කියන්නේ මේ මම ඉන්න වටපිටාවේ විතරක් හොරකමෙන්ද මං අත මිදුනේ නෑ. මම ගෙනහිල්ල වෙන සක්වලක දැම්මත් මං හොරකම් කරන්නේ නෑ. මං ඒක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එහෙනම් මම නිසා කාටවත් හොරහතුරු ගිය ඇති වෙන්නෙම නෑ. මම නිසා කාටවත් තමන්ගේ කාමවස්තු පිළිබඳව බියක් හටගන්නෙම නෑ. මගේ කිසිම වචනයක් පිළිබඳව කිසිම මිනිහෙක් සැක කරන්නේ නැහැ. හැමෝම කතා කරන්නේ මේ මනුස්සයා බොරු කියන්නේ නැති කෙනෙක්. ඒ මනුස්සයා යමක් කීවනම් ඒක ඇත්ත. ඒක ගැන දෙපාරක් හිතන්න ඕනේ. නමුත් තව කෙනෙක් වචනයක් කියාම කවුද කීවේ, අහවලානේ කීවේ, එහෙනම් ඔක වැඩි ගණන් ගන්න එපා කියන පිරිසුදු ලෝකෙ ඉන්නවා. නමුත් අතෙන්ට ගොඩ නැගෙන්න පුළුවන් නම් අපි හරි ශ්‍රේෂ්ඨයි. එහෙනම් ලෝකේ මහා දාන පහ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මුලින්ම දානීය දේශනා කළා. ඊළඟට සීලය. දාන පාරමිතාවෙන් සීල පාරමිතාවට. එහෙනම් මේ ගමන යන්න සීල විසුද්ධිය අත්‍යවශ්‍යයි. අපි මෙතන මහා දාන පහ හැටියට මේ සීලේම කතා කළාට අපි හොයා සපයාගත්තු වස්තුව දන් දීමත් එතන තියෙනවා. අර මහා දාන පහයි තියෙන්නේ සීලයත් එක්ක. ඊළඟට හොයා සපයාගත්තු වස්තුව දන් දෙන එකත් අත්හැරීම. ඒක මූලික පාරමිතාව. එහෙමනම් හැබැයි ඒ අත්හැරියත් ඒ අත්හැරීම නිකම්ම අත්හැරියොත් වටින්නේ නැහැ. මොකක් එක්කද අත්හරින්න ඕනේ? සීලයත් එක්ක. නැත්තම් කිසිම වටිනාකමක් ඒ කියන්නේ සංසාරයට ලැබෙයි. දුන්න නිසා වලතරම් ලැබෙනවා. නමුත් කොතනදීද ලැබෙන්නේ කියන එක නම් හිතන්න බෑ. තිරිසන් ලෝකෙක ලැබෙන්නත් පුළුවන්. තිරිසන් ලෝකෙක තමයි ලැබෙන්නේ. සුගති ලෝකෙක නෙමෙයි. මෙහෙමනම් අද මේ කොයි තරම් පින් කරලාද මේ ඇවිල්ලා ඉන්නේ? අපි තිරිසන් ලෝකෙක නෙමෙයිනේ. එහෙමනම් අද ඇවිල්ලා මනුස්ස ලෝකෙක සුගතියක ඇවිල්ලා යමක් කමක් ලබාගෙන අනුන්ට අතපාන්න නැතුව ජීවත් වෙමින් මේ ඉන්නේ එදා සිල් රැකලා අපු ගමන. එහෙම සිල් රැකලා සුගතිවල ඉඳලා ආයේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ පින් කරන්නයි. සුගතියේ ඉඳලා ආවේ ඒක තව ටිකක් වර්ධනය කරගෙන යන් කියලා. අපි ගාව පවු නැද්ද? තියෙනවා. බොහොම බරයි ටොංගනම් පවු තියෙනවා අපි ගාව. හැබැයි තේරුම් ගන්න ඒ පවු වලට වඩා ටොංගනම් බරට පින් තියෙනවා. ඒකයි තාම පහලට වැටුන්නේ නැත්තේ. හැබැයි පින ඉවර වුණොත් වැටෙනවා. මම සඳහන් කළා මේ බොහොම සංසාරේ පවු කරපු අයත් සුගති වල ගිහිල්ලා කවදාවත් පවු වල විපාක වින්නේ නැතුව සංසාරයෙන් එතරම් ගියා කියලා. පවට විපාක දෙන්න ඉඩ දුන්නේ නැහැ. පින බලවත් වුණා. ඒ බලවත් පින ගෙවලා ඉවර වෙන්න කලින් ආයේ අයිපින් කෙරුවා. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාට ගිලිහෙන්න තිබුණේ තව ස්වල්ප මොහොතයි. ගිලිහිලා කොහෙද යන්නේ කියලා බැලුවා. යන්නේ අපායට. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බණක් අහලා මාර්ගඵල ලැබුවා. ආයේ කවදාත් අපාය යන්නේ නැහැ. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අති දෙවැන්ත කැපකිරීම කරපු ඔය දසමහ යෝධිය වතින් එහෙම ඕන තරම් මිනිස්සු මැරුණා. එහෙනම් ඒගොල්ලෝ ගාවත් හරියට පව් එකතු වෙලා. හැබැයි ඒ පව් විපාක දෙන්න කලින් ඒගොල්ලෝ සුගතියෙන් සුගතිය හොයාගෙන යනවා. පවට අභියෝග කරලා තියෙනවා. එහෙනම් අපේ ඇයිද හිතෙන්නේ නැද්ද මේ අනවරාග සංසාරයේ මා විසින් මොන තරම් පව් කඳන් රැස් කරලා ඇද්ද? එච්චර පව් කරලා තියෙන කොටත් අද මම මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඊට වඩා පිළි කරපු හින්දා. හැබැයි මම මෙහෙ එන්න කලින් හිටපු තැනින් මෙතෙන්ට එන්න ඇත්තේ ඒ පව දැකලා එයා බලවත් වෙන්න කලින් එයාගේ උඩට තව පින් ගොඩ පුරවනවා කියලා හිතාගෙන. හැබැයි මෙහෙ ආවට පස්සේ ඒක අමතක වෙලා. ආවේ මොකටද කියන කාරණාව අමතක වුණා. එහෙමනම් මේ වාගේ සම්මා දිට්ඨිය ඇති තැනක ඉපදිලා සම්මා සම්බුද්ධ ශාසනයට ඇති කාලික මනාවේ ධර්මයේ දකින්න පුළුවන් පරිසරයක මේ පරිසරයේ ඉපදිලා හිටියත් මේ ධර්මයේ දකින්න වාසනාව නැති අය වැඩි. දකින්න වාසනාව ඇති අය අඩුයි. එහෙනම් සංසාරයෙන් එතෙර යන්නේ කොහොමද? ටිකයි. අපෝ සග්ගාය ගච්ඡති. ටික දෙනයි මේක අතහැරලා යන්නේ කියන කාරණාව මේ හැම ධර්මතාවයකින්ම පේනවා.
එහෙමනම් සීලය ඒ කාරණාවත් අවශ්‍යයි භාවනාව. දානය සම්පූර්ණ වෙලා නැත්නම් ඒත් භාවනාව සම්පූර්ණ කරන්න බෑ. සීලය සම්පූර්ණ වෙලා නැත්නම් ඒත් භාවනාව සම්පූර්ණ කරන්න බෑ. දානයයි සීලයයි දෙකම මනාව සම්පූර්ණ කරපු දවසට භාවනාව කියන කාරණාව ඉතා ඉහළින් මුදුන්පත් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ දානය කියන වචනය සීලය මතම ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණාව විශේෂයෙන් හැමතැනම දේශනාවල් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා අපි කොයි තරම් යමක් දෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියත් දානයේදී දීගෙන යනකොට ඊළඟට අත්හරින්න බැරි දේවල් අපි ගාව තියෙනවා. දීගෙන කරගෙන අත්හරගෙන යනකොට අත්හරින්න බැරි දේවල් තාමත් තියෙනවා. අන්න ඒ අත්හරින්න බැරි දේවල් ඊළඟට අත්හරින්න පුළුවන් වෙනවා. එදා තමයි පුදුම නිදහස් වෙච්ච පුජලෙක් බවට පත් වෙනවා. එහෙම වුණොත් ඒකට කියනවා සැබෑම දානය. සීලයත් එහෙමයි. මනාව ප්‍රගුණ කරගෙන යනකොට මෙතනින් එහාට නම් බෑ. හැබැයි තුන් මේ සීලය කියලා අපි මහ ලොකුවට මහා ගොඩක් දිහා බලනවා. පංසිල් තියෙනවා, අටසිල් තියෙනවා, දසසිල් තියෙනවා, සාමණේර සීල්, උපසම්පදා සීල්. සියල්ල මේකට කැටිවිච්ච තැනක් තියෙනවා. අපේ අහලා තියෙන දර භාග්‍යතුන් වහන්සේගේ බමුණෙක් කැවිලා හපු කතාව. මිත්‍යා දෘෂ්ටික බමුණෙක්. මේ බමුණා එක දවසක් රහතන් වහන්සේ නමක් පිණ්ඩපාති වඩිනවා. උන්වහන්සේට දාන හැඳ පූජා කළා. මිත්‍යා දෘෂ්ටිකේ දාන හැඳ පූජා කළා. දෙවනි දවසේ පූජා කළා. මෙහෙම කරගෙන ගිහින් එක දවසක් මේ බමුණා රහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මට කරන්න මොනව හරි කියලා දෙන්න පුළුවන්. පළවෙනි සිල්පදී කියලා දුන්නා. දැන් මෙයා පන්සිල්ම රකින්නවා. හරි සතුටේ මෙයාට. අන්තිමට මෙයා කිව්වා, ඔබ වහන්සේ ඉන්න තැනට මත් ගන්න කියලා. ඊට පස්සේ මහාන කළා. දැන් මහාන කරලා උපසම්පදා වුණාම කෝටියක් සංවර සීලය කියලා කියන්නේ. දැන් ඒ වෙලාවේ මෙයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, නෑ ස්වාමීනි මට මේ කෝටියක් නම් රකින්න බෑ. මට අර පහම හොඳයි. මම සිවුරු වැරලා යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙයාට කියනවා, කෝටියක් රකින්න එපා. ඒ පහත් පැත්තක තියලා මං කියන්න දෙකක්. පුළුවන් නම් ඒක රකින්න. එකයි. එක සිල්පදේ. ස්වාමීනි එහෙනම් හරි පහසුයි. මොකක්ද ඒක කියලා හොර. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සිල් ගැන හිතන්න යන්න එපා. පුළුවන් නම් හිත රැක ගන්න. ඒ ඇති. එකයි හිත රැකෙන්න. මම බොහෝම සතුටින් බාරගත්තා ඒක. හැබැයි වෑයම් කරලා හිත රැකෙන්න රහත් වෙනවා. සංසාරයෙන් එතරට මෙහෙනවා. ඒ මේ එකයිනේ රකින්න කියන්නේ. මේක බලහම වටේම තියෙනවා රකින්න. ඒ නිසා එහෙනම් අපි මේ සීලය කියලා මහා ලොකුට දිහා බලාගෙන හිටියට කොයි සිල්පදයකින් තියෙන මේ හිත ආරක්ෂා කරන වැඩ පිළිවෙලක්. ඒ නිසා සීලයත් විතර සම්පූර්ණ කළ යුතුයි. අවිජ්ජා දෝමනස්ස විනය කියන කාරණාව නැත්නම් අවිජ්ජා දෝමනස්ස විනය කියලා කියන්නේ මේ උපාදාන අතහැරීම රහත් භාවයට පවා හේතු වෙන්නේ ඒ උපාදාන අතහැරීම. දැරිබැඳීම අවිජ්ජා දෝමනස්ස විනය කියලා කියන්නේ ඒකට. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධ සබ්බෝ පදි පටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධ ආදි වශයෙන් සියලුම උපාදානයන් අතහැරීම තණ්හාව ක්ෂය කිරීම විරාගය නිරෝධය නිර්වාණය කියන වචන වලින් මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. විරාගය නිරෝධය කියන කාරණා පැහැදිලි කරලා නිර්වාණය. එතෙන්ට එන සියලුම උපාදාන අතහැරලා යන්න ඕනේ තැන. මේ නිර්වාණය කියන එක තනියම නිකම්ම ලැබෙන ධර්මතාවයක් නම් නෙමෙයි කියලා පැහැදිලි කරනවා. තනියම නිර්වාණය හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද නිර්වාණය ලැබෙන්නේ?
අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කළායින් පස්සේ ලැබෙන ධර්මතාවයකට තමයි නිර්වාණය කියලා කියන්නේ. අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ කළාගින් පස්සේ තමයි නිර්වාණය කියන ධර්මතාවය ලැබෙන්නේ. එහෙනම් මේ වෑයම් කරන්නේ මොකක් සඳහාද? ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ තමයි මේ සියලු දෙනා වෑයම් කරන්නේ. ඒ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ මඟ ඉගෙන ගන්න තමයි මේ සියලු දෙනාම වෑයම් කරන්නේ නිර්වාණය හොයාගෙන යන්න. අන්න ඒ කාරණාව ඊළඟට පැහැදිලි කරනවා. මේ කාරණාවම හිතේ තියාගෙන මේ සතිපට්ඨාන ධර්මය මනාව ඉගෙන ගත යුතුයි කියලා. සතිපට්ඨාන ධර්මයේ මනාව ඉගෙන ගත යුතුයි. මොන කාරණාව හිතේ තියාගෙනද? නිර්වාණය සොයාගෙන යනවාමයි කියන කාරණාව හිතේ තියාගෙන සතිපට්ඨාන ධර්මයේ ප්‍රගුණ කළ යුතුයි. ඒ කාරණාව එහෙම පැහැදිලි කරනවා. එනිසා අපි ඉස්සරහට මේ දේශනාව මෙහෙමම සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මේ දේශනාවේ සමහර කොටස් ලේසි වෙන්නත් පුළුවන්. සමහර කොටස් අපහසු වෙන්නත් පුළුවන්. අර මුලින් සඳහන් කරා වගේ ජීවිතේ කවදාවත් අහලා නැති වචන ඒ අතර තියෙන්නත් පුළුවන්. එහෙනම් මෙතන එක වතාවක් අහනවට වඩා නැවත තුන් වතාවක් අහනකොට අපිට මේ වචන පුරුදු වචන වගේ දැනෙනවා. ඊට පස්සේ මේ පිළිබඳව කල්පනා කරනකොට මනස කාර්ය කරනකොට ඒ කරුණු අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පළවෙනිම පාරට මේ වචන ඇහෙනකොට සැබෑවෙන්න ඒක බරයි අමාරුයි වගේ දේශයක් ඇති වෙන්න නමුත් පුළුවන්. නමුත් දෙතුන් පාරක් ප්‍රගුණ කරනකොට ඒක වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සමහර කොටස් සාකච්ඡා කරනකොට දේශයක් ඇතිවි සමහර කොටස් සාකච්ඡා කරනකොට ප්‍රීතියක් උපදින්න පුළුවන්. ඒ අපි පුරුදු දේවල් අහනකොට ප්‍රීතියක් උපදිනවා. මුහුරුළු පුරුදු දේවල් අහනකොට සමහරට මැලිකමක් උපදිනවා. නමුත් මේ මැලිකම ඇති වෙන දේවලු යම් දවසක පුරුදු වචන හැටියට ප්‍රීතිය උපදින තැනට ආපුවාම අපිට හරි සතුටින් මේ ගමන යන්න හරි පහසුයි. ඒ නිසා මේ කාරණාව විස්තරාත්මකවම සාකච්ඡා කරන්න අවශ්‍ය මේ වචන අපි මේ වචන ගොඩාක් සාකච්ඡා කරනවා. හිතෙන්ට පුළුවන් මෙච්චර වචන සාකච්ඡා කරන්න ඕනේද සතිපට්ඨාන භාවනාවට කියලා. නමුත් මේ වචනවල අවශ්‍යතාවය දැනෙන්නේ මේ භාවනා මාර්ගයේ ඉස්සරහට යන්න පටන් ගත්තාම. සමහර තැන්වල මේ අවශ්‍යතාව හම්බ වෙනවා. ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න බැරුව යන අවශ්‍යතාවය දන්නේ නැත්නම් ඒ නිසා එක්ක මග නතර වෙන්න සිද්ධ වෙනවා. නැත්නම් ආයෙ මේ අවශ්‍යතාවය හොයාගෙන භාවනා කරන එක පැත්තක තියලා මේ ටික හොයන්න යන්න සිද්ධ වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව කොයි ආකාරයෙන් පැහැදිලි කළාද? මේ සතිපට්ඨාන ධර්මයක් සාගරයක් වගේ. කොතනින්වත් සාකච්ඡා කරලා ඉවර කරන්න එහෙම බෑ. සතිපට්ඨාන සූත්‍රේවත් සතිපට්ඨාන සූත්‍ර අට කතාවේවත් මේ සතිපට්ඨාන භාවනාව පිළිබඳව දේශනා නොකරපු කරුණු මේ ත්‍රිපිටකයේ තවත් සූත්‍රාගත තැන්වල පැහැදිලි කරලා තියෙනවා. මේක සාගරයක් වගේ. මුළු ත්‍රිපිටකයේ පුරාම මේ කාරණාව පැහැදිලි වෙනවා. ඒ තැන් තැන්වලින් අරගත්ත කරුණු කාරණා තමයි මේ එකට එකතු කරලා මේ විදිහට සාකච්ඡා කරන්නේ. අවශ්‍යතාවයේ යම් ප්‍රමාණයකට හරි සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන ආකාරයෙන් මේ දේශනා මාලාව නිමා කරන්න. ඒ නිසා අපි මේ ඉදිරි ටික සාකච්ඡා කරමු. කායේ කායානුපස්සී කියන මේ පිටක පාඨයේ අනුපස්සනා කියන කොටස අපි සාකච්ඡා කළා. කායේ කායානුපස්සී මුලින් අපි ගැන සාකච්ඡා කරලා තියෙනවා. මේ කයෙහි වේදනාව කය අනුවම බලනවා කියන කාරණාව. කයි කයන් පස්සේ කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා විහෙරති. කයි කයන් පස්සේ විහෙරති. එහෙනම් අපි කයි කයන් පස්සේ කියන එක සාකච්ඡා කළා. දැන් සාකච්ඡා කරන්නේ විහෙරති කියන කොටස. මෙන්න කෙටියෙන් සාකච්ඡා කරමු. විහෙරති කියන එක හරියටම උච්චාරණය කරනවා නම් විහරති කියන වචනේ හරියට හරති කියන්නේ අත්හරිනවා කියන වචන. එහෙනම් විහරති කියන කාරණාව ඒක විස්තර කරනවා. වාසය කරනවා කියන අර්ථයේ වි කියලා කියන්නේ වාසය කරනවා. මේ හරති කියලා කියන්නේ තරුණ නැත්තම් ගෙන යනවා. විශේෂයෙන් හරති කියලා කියන්නේ ගෙන යනවා. වි වාසය කරනවා, හරති ගෙන යනවා.
අට කතාවේ මේක පැහැදිලි කරනවා. එක ඉරියව්වකින් පීඩාවටපත් වුණහම අපි තවත් ඉරියව්වකට මාරු වෙලා හරි ශරීරයේ ඉදිරියට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. එක ඉරියව්වක වාසය කරනවා. දැන් මේ ඉරියව්වේ වාසය කරනකොට අමාරුයි. නමාගෙන ඉඳකොට කකුල දිගාරින් හිතෙනවා. දිගාරින් ටිකක් වෙලා ඉඳලා නමා ගන්න හිතෙනවා. දැන් මේ ඉරියව්වේ වාසය කරන එක අමාරුයි. දැන් මේ කාරණාව ඊළඟට ඒ ඉරියව්වෙන් පීඩාවටපත් වෙන නිසා ඒ ඉරියව්ව මාරු කරලා මම මෙතන ඉන්න ඕනේ. මම ඉරියව්ව මාරු කරනවා. එකෙන ඉස්සරහට කෙනියනවා. මේ වාසය කරනවා. හරති ඉරියව්ව මාරු කරලා ඉස්සරහට යනවා. මෙතන මේ ඉන්නවා ඉරියව්ව මාරු කරනවා. විහරති. වෙන කාරණාව එහෙම අට කතාවේ පැහැදිලි කරනවා. ඉදිරියට පවත්වාගෙන යනවා. එහෙම පවත්වාගෙන යන්න කරන උත්සාහයට තමයි මේ විහරති කියලා කියන්නේ. මෙතන ඉන්න ඕනේ ඉරියව්ව මාරු කර කර මම මෙතන ඉන්නවා. එහෙනම් මේ කරන උත්සාහය මෙතන ඉන්න කරන උත්සාහය කියන එක විහරති කියලා කියනවා. ඉරියව්ව මාරු කර කර පවතිනවා. මේ කාරණාව විශේෂයෙන් ගෙනහැර දක්වනවා චතුන්නං ඉරියාපතානං කියන කාරණාවේදී. චතුන්නං ඉරියාපතානං ඉඳගෙන හිටගෙන ඇවිදිමින් සැතපෙමින් කියන මේ ඉරියව් හතර. මේ ඉරියව් හතරේදී මේ ඉරියව් හතරෙන් කාය සකට වත්තනේන වත්තති කියන කාරණාව ගැන තමයි විතර සදාන. කාය සකට වත්තනේන වත්තති ඉරියව් හතරේදී මේ කාරණාව පැහැදිලි කරනවා. කාය සකට වත්තනේන වත්තති බලමු මොකද මේ කාය සකට වත්තනේන වත්තති කියලා කියන්නේ. මේ කය නැමැති ගැල ඉදිරියට ඇදගෙන යනවා කියන කාරණාව. කාය සකට කය කියලා කියන්නේ ගැලක් කරත්තයක්. බුදුරජාණන් වහන්සේ දෙකසනක ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ කාරණාව මතක් කළා. භාග්‍යතුන් වහන්සේට අවුරුදු 80යි වයසේ අවුවට වෙලා පිටතවනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා ළඟ වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර අරගෙන ශ්‍රී දේහයක අත තියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි එදා මේ ශ්‍රී දේහේ කොයි තරම් ලස්සනට දිලිසුණාද? අද රැලි වෙච්චා. බුද්ධ කයෙන් අනිත්‍ය ප්‍රදර්ශනය වෙනවා. ස්වාමීනි ඉස්සර මේ කය හරි ඍජුයි. අපි වගේ හැට මෙහෙට ඇද වෙලා නැමිලා නැහැ. හරි ඍජුයි. අපේ පිටමැද්දේ වලක් තියෙනවනේ කොළු වැට පෙළ. භාග්‍යතුනාසේ ගෙහෙම නැහැ මස් පෙරිලා තියෙන්නේ. ඒස හරි ඍජුයි. ස්වාමීනි දැන් ඒ ඍජු කය ටිකක් ඉස්සරහට නැමිලා මේ කරුණ කියාගෙන තමයි සඳහන් කරන්නේ ආනන්දය. මගේ කයත් දැන් හරියට දිරපු කරත්තයක්. දිරල ගියපු කරත්තයක වැට දැන් කරත්තය එහෙම මෙහෙම පතුරු තියලා ගැට ගහලා දැන් පාවිච්චි කරනවා වගේ දැන් බොහොම අමාරුවෙන් තමයි මම මේ කය පවත්වාගෙන ඉන්නේ. එහෙනම් එතන භාග්‍යතුන් වහන්සේත් කය දිරපු කරත්තයකට උපමා කරලා තියෙනවා. එහෙනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ විදිහටම පැහැදිලිලා තියෙනවා. කාය සකට වත්තනේන වත්තති කියන කාරණාව තමයි මේ කය නැමැති ගැල ඉදිරියට ඇදගෙන යනවා කියන කාරණාවට වත්තති කියලා කියනවා. කය නැමැති ගැල ඉදිරියට ඇදගෙන යනවා. කාය සකට වත්තනේන වත්තති. තවත් ගැන එහෙම නැත්නම් තමන් ගැන කියනවා. ඒකං ඉරියාපතං දුක්ඛං. මේ කාරණාව තවත් තැනක පැහැදිලි කරනවා මෙහෙම. ඒකං ඉරියාපත දුක්ඛං අපරේන ඉරියාපතේන බාධිත්වා. එක්තරා ඉරියව්වකින් ඇතිවෙන දුක තව ඉරියව්වකින් බාධා කරලා චිරට්ඨිතික භාවේන ශරීරක් කන්දනතෝ පාලේති. චිරට්ඨිතික භාවේන ශරීරක් කන්දනතෝ පාලේති. එක්තරා ඉරියව්වකින් ඇතිවෙන දුක
තවත් ඉරියව්වකින් බාධා කරලා බොහෝ කාලයක් ඉන්න ක්‍රමවේදයක් හදාගෙන ශරීරය රක්ෂා කරගෙන ඉන්නවා කියන කාරණාව මෙතන පාලීති කියන වචනේ පැහැදිලි කරනවා. එක් ඉරියව්වකින් ඇතිවෙන දුක තවත් ඉරියව්වකින් බාධා කරලා. කකුල් දෙක නමාගෙන ඉන්න ඉරියව්ව. දැන් ඒක දුකයි. වේදනාවයි දැනෙස්ක කියන කොන්දක කියනවා. දැන් ඒ ඉරියව්වෙන් ඇතිවෙන දුක අපි වෙන ඉරියව්වකින් බාධා කරනවා. මොකද බාධා කරන්න පාවිච්චි කරන ඉරියව්ව එක්ක පාද දෙකම දික් කරනවා. නැත්තම් එකක් නමාගෙන එකක් දික් කරනවා. දැන් අර ඉරියව් මේ පාදේ දිගු කිරීම නැමති ඉරියව්වෙන් බාධා කෙරුවා. ඒ බාධා කරලා බොහෝ කාලයක් මෙතන පවතින තවත් ඉරියව්වක් හදාගත්තා කියන කාරණාව තමයි චිරක්තිතික භාවේන ශරීරකන්දරතෝ පාලීති කියන වචන වලින් පැහැදිලි කරලා තියෙනවා. ඒක පැහැදිලි කරන එකම ඉරියාපතයක නොයිද සියලු ඉරියාපත වලින් ඉන්න එකට කියනවා යපේති කියලා. එකම ඉරියව්වක ඉන්නේ සියලු ඉරියව්වකින් ඉන්නවා. කකුල් නමනවා, දිගාරිනවා, පැත්තට ඉන්නවා, අත බිම තියාගෙන ඉන්නවා. මේ විවිධ ඉරියව්. එහෙනම් ඒකට කියනවා යපේති. ඊළඟට සඳහන් කරනවා යපේති කියලා කියන එකට පෝෂණය වෙයි. නැත්නම් යපේති කියලා කියන කාරණාව පෝෂණය වෙයි කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ ඒ ඉරියාපතෙන් කය යැපෙන තත්ත්වයටපත් කිරීමට කියනවා යාපේති කියලා. මේ වචන ඇතුලේ තියෙන චූටි සිවුම් වෙනසයි. මුලින් යපේති, මෙතන යාපේති කියලා සඳහන් කරනවා. බොහෝ කාලයක් ඉන්නවා. එහෙම බොහෝ කාලයක් ඉන්න නිසා චරති කියලා කියනවා. ඒක ඉරියව්වකින් බොහෝ කාලයක් ඉන්න නිසා, නැත්නම් ඉරියව් මාරු කර කර බොහෝ කාලයක් ඉන්න නිසා චරති කියලා කියනවා. නැත්නම් හැසිරෙනවා කියන අර්ථය. සාමාන්‍යයෙන් හැසිරෙනවා කියන අර්ථය තමයි මෙතන මේ චරති කියන එකෙන් අර්ථවත් කරලා තියෙන්නේ. ඉරියව් මාරු කර කර මේක තන හැසිරෙමින් ඉන්නවා. චරිත කියලා කියන්නේ ඒකයි. චිර කාල පවත්වනතෝ චරති, එකම ඉරියව්වකින් තවත් ඉරියාපතයක් කපලා ඉරියව් වෙනස් කරලා ඉන්න එකට කියනවා විහරති කියලා. තව ඉරියව්වක් කපලා බොහෝ කාලයක් ඉන්න එකට කියනවා විහරති කියලා. ඉද බික්කවේ කායේ කායාන් පස්සේ විහරති. එහෙනම් මේ විදිහට විස්තර කෙරුවේ මේ කායේ කායාන් පස්සේ විහරති කියන එකේ විහරති කියන වචනේ තමයි අපි මේ සාකච්ඡා කළේ. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝ මනසං කියන කොටස විස්තර කරනවා මෙතන. ආතාපි කියන වචනේ අපි මීට කලින් බොහොම දීර්ඝව සාකච්ඡා කළා. කෙලෙස් තවන වීර්ය ආතාපි. ඒක මෙතන කෙටියෙන් විස්තර කරන්න ඕන නිසා සඳහන් කරනවා. චෛතසික වීර්යාරම්භයක් නික්මීමක් ඉදිරියට ඈතට ගෙන යෑමක් තියෙනවා නම්, උත්සාහයක් වෑයමක් තියෙනවා නම් ආදී වශයෙන් විස්තර කරනවා මේ ආතාපි කියන වචනේ. උත්සාහය, වෑයම, ඉදිරියට ගෙන යෑම කියන අර්ථයත් පැහැදිලි කරනවා. මේ කාරණාව දක්වලා තියෙනවා තවත් විවිධ ආකාර කීපයක් තුළ. ආරම්භක වශයෙන් සිතුවිලි වශයෙන් වීරියක් ලබා ගත යුතු නිසා වීර්යාරම්භෝ වීර්ය ආරම්භයක් කියලා මේ කාරණාව පැහැදිලි කරනවා. වීර්යාරම්භෝ වීර්ය ආරම්භයක්. කුසීත භවින් නික්මීම නිසා නික්කමෝ. කුසීත භවින් කියලා කියන්නේ කම්මැලිකම. කම්මැලිකමේ නික්මීම නිසා නික්කමෝ කියලා කියනවා. තාම තාන්තික වචනයක් මේ තාම කියලා කියන්නේ. මා ප්‍රණ තායන සහ මයන තාම. එතකොට තාම කියලා කියන්නේ ස්ථීර වශයෙන්ම පිහිටලා ඉන්නවා. තාම තමන් කරන කටයුත්තේ ස්ථීර වශයෙන් පිහිටලා ඉන්නවා තාම කියන අර්ථය. පුරුෂ බලයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් වීරයෙක්ට විතරක් කරන්න පුළුවන් දෙයක් තමයි මේ තාමෝ කියලා කියන්නේ.
වීරයෙකුට විතරක් කරන්න පුළුවන්ද? අනුරුද්ධ මහරහතන් වහන්සේ භාවනා කරන්න වාඩි වෙන වෙලාවේ තීරණය කළේ කොහොමද? රහත් වෙන තුරු ඉඳගන්නවයි හිටගන්නවයි විතරයි. නැත්නම් ස්ථීර වශයෙන් කරන්න පුළුවන් දෙයක් වීරයෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. ඒ ඉඳගන්නවා කියලා කියන්නේ මේ විදිහටවත් ඇලවීමක්වත් නෑ. සඳහන් කරනවා හරියට කොන්ද අංශ කඩුවට ඍජුයි කියලා. මේ විදිහට ඍජු කරන අය හේතු වීමක් නෑ. මාස කීයක් ගත වෙනවද? මාස 10යි. ඉඳගන්නවයි හිටගන්නවයි විතරයි. ඒකයි මේ සඳහන් කරන්නේ වීරයන්ට විතරක්. වීරයන්ට විතරක් කරන්න පුළුවන් බව. මුගලන් මහරහතන් වහන්සේ දිවා රාත්‍රී දෙකේ හත් දවසක් සක්මන් කරනවා. රැදවල් දෙකේ. එහෙනම් මේ රහතන් වහන්සේලා උන්වහන්සේලාට අපි කොහොම වැන්දත් කොච්චර වැන්දත් ආර්ය මහා සංඝරත්නයවත් අපිට තේරුම් ගන්න බෑ. චක්කුපාල මහරහතන් වහන්සේ ඇස් දෙක පුපුරනකම් දිස්තරුවා. ධම්මපදී සඳහන් කරන පළවෙනිම ගාථාවෙන් කියන්නේ මනෝපුබ්බංගම ගාථාව. ඒ මොන වීර්යයක්ද එතකොට මේ? වීර්යයන්ට විතරයි කරන්න පුළුවන් කියලා සඳහන් කරන්නේ ඒකයි. තාමෝ කියලා කියන්නේ වීර්යයකට විතරක් කරන්න පුළුවන් නිසා. බාධා උගුල්ලන තරම් ඇති ශක්තිය සහ මුලින්ම බාධා උගුල්ලලා දානවා. එහෙම මෙහෙම නමලා ගියොත් කපල බාගෙට කපල ගියොත් ආයි පළවෙන්න පුළුවන් බාධාව. නමලා ගියොත් ආයි කෙලින් වෙන්න පුළුවන් ඒක. නමාපතේ නෑ සම්පූර්ණයෙන් උගුල්ලලාම දානවා බාධාව. ආයි කවදාවත් බාධා කරන්න එන්නෙම නෑ. දෙති එක දිගටම තම චිත්ත සංතානිය තුළ කුසල් සිත් පමණක්ම උපදවනවට කියනවා දෙති කියලා. කොයිතරම් අපහසු වැඩක්ද? කවරදාකවත් හිතේ අකුසල සිතවිල්ලක් උපදින්නෙම නෑ. කුසල් සිත් පමණමයි උපදින්නේ. එනිසා කියනවා දිති කියලා. කොයි තරම් සිහියක් තියෙන්න ඕනේද? කුසල් සිත් පමණමයි. අපි සමහරවිට කල්පනා කරුවොත් මේ අකුසල් සිතක් ආවා, දැන් මං අඳුනගත්ත ආවේ අකුසල් සිතක්, අයින් කරලා දැම්මා. දැන් මෙතන එහෙමවත් දෙන්නේ නෑ. කුසල් සිත් පමණමයි ඇතුලේ. කොයි තරම් වීරියක් තියෙන්න ඇද්ද කියලා හිතන්න ඕනේ. එහෙනම් මේ නිවනට යන පාරමී කියන්නේ පලිගු කාටලතා බාධක උගුල්ලන්න තරම් ශක්තියක් ඇති බව. එහෙනම් බාධක තමයි කුසල් සිත ඇතුළට වින්ගන අකුසල් සිත වීලි. එහෙනම් ඒ අකුසල් එන හැමතැනක්ම උගුල්ලලා තියෙන්නේ පලිගු කාටලතා කියන කාරණාව. බාධක උගුල්ලන තරම් ශක්තිය. දිටි වෙනස් වෙන්නේ නැති නිසා දිටි වෙනතුනි මෙය පැහැදිලි කරනවා ලෞකික කාරණාවක පැත්තෙන් පැහැදිලි කළොත් මේ දිටි කියන්නේ ලෞකික පැත්තෙන්. ඉතාම අමාරු කාර්යයක්. එහෙම නැත්නම් අපිට කරන්න බැරිම දෙයක්. අවදාවක් මට කරන්න බැරි වෙයි කියලා හිතන දෙයක්. මුලින්ම පටන් ගත්ත පිරිස අපේ මුලින් සාකච්ඡා කරපු කාරණාවට එන්නේ. කරන්නම බැරි දෙයක්, අපි කියමු නගින්නම බැරි කන්දක්. නමුත් තරුණ පිරිසක් එකතු වෙලා තීරණය කරනවා කොහොම හරි නගින්න කියලා. පටන් ගන්නවා විශාල පිරිසක්. හැබැයි කන්දේ මගට ගිහිල්ලා පිරිසක් නවතිනවා. තව ටිකක් ගිහිල්ලා ගියම් පිරිසක් නවතිනවා. සමහරවිට කන්ද මුදලට යන්නේ එක්කෙනයි දෙන්නයි. කරන්න බැරිම දෙයක් සමහරවිට කවුරුවත් යන්නෙම නැති වෙන්න පුළුවන් මොකටද? එහෙනම් දිටි කියලා කියන්නේ අන්න එහෙම දෙයක්. ඉතාම අමාරු කාර්යයක්. කරන්න බැරිම දෙයක් මුලින්ම පටන් ගත්ත පිරිස කොයි විදිහට අඩුවේවි යනවාද? නමුත් අදිෂ්ඨානයේ අත්මහැර ඉදිරියටම යන අයත් ඉන්නවා කියලා පැහැදිලි කරනවා. අන්න ඒ පුද්ගලයාට තියෙන වීරියට කියනවා ආතාපි කියලා. ඒ කරන්නම බැරි දේ කරන පුද්ගලයාට කියනවා ආතාපි වීරිය ඔහු තුල තියෙනවා. එතකොට අපිට මේ දපිගව ආතාපි වීරිය තියෙනවද කියලා බලන්න. මම පොරොන්දු නා ප්‍රාණඝාතය කරන්නේ කියලා. එහෙනම් මම කරන්නේම නැද්ද? හොඳ සිහියෙන්.
එහෙනම් කවදාවත්ම නොකරන්න වැරදීමකින්වත් නොකරන්න අදහස් කෙරෙයි ආතාපි වීර්යය. එහෙනම් පංසල් රකින්නත් ආතාපි වීර්යය අපේ හැටියට කල්පනා කරලා බලහම එහෙම වීර්යයක් ඕනේ. ආතාපි කියලා කියන්නේ ඊට වඩා මහලු වීර්යයක්. නමුත් මේ පටන් ගන්න තැන ඉඳලා මංගාවත් මේ වීර්යය වැඩෙනවද කියලා කල්පනා කරලා බලන්න අපිට පුළුවන්. ඒ වගේම මේ ලෞකික අධ්‍යාපනය පිළිබඳව සඳහන් කරාම ලෞකික අධ්‍යාපනයත් එහෙමයි. සමහරවල් කෙනෙක් අධ්‍යාපනයේ ඉහළටම යනවා කියලා පටන් ගත්ත කෙනා මගදි මට මේ ක්‍රමයෙන් ඇති කියලා නතර වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් බලාපොරොත්තු වෙච්ච තැනට කෙරවලටම යනවා. මෙන්න මේ ධර්මය, මේ ධර්මතාවය කවදාවත් අධ්‍යයනය කරලා ඉවර කරන්න පුළුවන් ධර්මතාවයක් එහෙම නෙමෙයි. කවදාවත් මේක අධ්‍යයනය කරලා ඉවර කරන්න පුළුවන් ධර්මතාවයක් නොවෙන්නත් පුළුවන්. නමුත් සඳහන් කරනවා මානෙන් යුක්තව මේ ත්‍රිපිටකය අන් අයට වඩා මම දන්නවා කියන චේතනාවෙන් අධ්‍යයනය කරන්න පටන් ගන්න පුළුවන්. එතන සඳහන් කරන්නේ මොකද? මානෙ පිළිබඳව. ඉතින් මානෙ පිළිබඳව සඳහන් කරනකොට තණ්හාවෙන්, මානෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් තෙත් වෙලා තණ්හාව, මානෙ, මිත්‍යා දෘෂ්ටිය කියන මේ කාරණාවෙන් යුක්ත නම් කවදාවත් මේ ධර්මය අධ්‍යයනය කරන්න බෑ කියන කාරණාවයි කියන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් මම මුළු ත්‍රිපිටකයම අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා අනික් කෙනා දිහා බලන්නේ මොකක් පල්ලෙහාට. මං හිතනවා මං ගාව සිල් තියෙනවා කියලා. මං අනික් අය දිහා බලන්නේ මං ඒ අයට බොහොම ගරු කරනවා, දකිනවා, සලකනවා, වඳිනවා, හැමදේම කරනවා. නමුත් මනස ඇතුලෙන් දකිනවා ඒගොල්ලෝ මං තරම් සිල්වත් නැති වෙති කියලා. එතන මොකද තියෙන්නේ එතකොට? මානය. එහෙමනම් තමන්ම දන්නේ නැහැ තමන් තුල වංචක ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. හිතාගෙන ඉන්නවා මට ඉහළට ගිය හැකි කියලා. හැබැයි මට කවදාවත් ඉහළට යන්න බෑ. එහෙමනම් මං දකින හැම පුද්ගලයෙක්ම මට හිතන්න පුළුවන් නම් මේ හැමෝම මට වඩා ඉහළයි කියලා. එයයි ගෞරවමානයක් නෑ. ඒ නිසා අර ඉතාම ඉහළ පුද්ගලයෙකුට කරන ගරු කිරීම මේ සියලු දෙනාටම කරන්න මට හිතෙනවා. හැම වෙලාවෙම අන් සියලු දෙනා මට වඩා ඉහළයි කියලා කල්පනා කරන්න පුළුවන් නම්, මානෙ නැති කරගන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයට මේ ගමන බොහොම ඉක්මන. ඒ නිසායි මෙතන සඳහන් කිරුවේ මම ත්‍රිපිටක ධාරී කියලා මානයක් ඇති කරගන්න එපා, මම ධර්ම ධාරී කියලා මානයක් ඇති කරගන්න එපා, මම ශ්‍රද්ධානුසාරී කියලා මානයක් ඇති කරගන්න එපා, මම අන් අයට වඩා හැම පැත්තෙම ඉහළයි කියලා මානයක් ඇති කරගන්න එපා. හැමදාම මම පුංචි කෙනෙක් වගේ හිතන්න පුළුවන් වෙච්ච කෙනා බොහොම වේගෙන් හැමෝටම වඩා ලොකු වෙනවා. එයා ලොකුයි, නමුත් හිතාගෙන ඉන්නවා මම පුංචි කියලා. එහෙනම් මානෙන් කියන ධර්මතාවය නැති කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ඒ තණ්හාවයි, මානෙයි, මිත්‍යා දෘෂ්ටියයි ඒ ධර්මතාවයන් සියල්ල නැති කරලා යමෙකුට වීර්ය ගැන ධර්මයෙන් පැහැදිලි කළ තැනක් මීරගෙන ධර්මයෙන් පැහැදිලි කළ තැන තාම කතෝච නහාරුච අට්ටිච අවසිස්සතු. කතෝච නහාරුච අට්ටිච අවසිස්සතු කදමි සඳහන් කරන්නේ මේ ශරීරයේ කවදා හරි දවසක මැරිලා දිරලා යන වෙලාවේ අන්තිමටම දිරන දේවල් ච කතෝච කියලා කියන්නේ හම, නහාරු, නහර, අට්ටි. හමයි, ඇටකොටුයි, නහරයි මේ ශරීරයෙන් අන්තිමටම දිරල යන දේවල් අතර තියෙන දේවල්. එතකොට මේ නහර කියන වචනය මීට කලින් පැහැදිලි කළා. පාලියේ නහරවල කියන්නේ ලේගමන් කරන ඉවට නෙමෙයි කියලා. පාලියේ නහරවල කියලා කියන්නේ අපි කණ්ඩරා කියලා හඳුන්වන જાතියක් මේ ශරීරේ තියෙනවා. අන්න ඒ කණ්ඩරා වල තමයි
පාලියෙන් ආහාර කියලා කියන්නේ මස් ටික දිය වෙලා යනවා නම් කණ්ඩරා දිය වෙන්නේ නැහැ. කණ්ඩරා වලටයි මෙතන ආහාර කියලා කියන්නේ. එහෙනම් හැම මස් දිය වෙලා ගියාට හැම ඉතුරු වෙනවා. මස් දිය වෙලා යනවා. හැම ඉතුරුයි. කණ්ඩරා ඉතුරුයි, ඇටකොටු ඉතුරුයි. ශරීරයෙන් අන්තිමටම ෂේ වෙන දේවල්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නහර ඇට සහ සම ශරීරයේ අන්තිමට ඉතුරු වෙන දේවල් හැටියට. යම් කෙනෙක් පළඟක් බැඳගෙන මහා පුරුෂයෙකු සතු වීරියෙන් වාඩි වුණොත් මම කවදාවත් රහත් නොවි මෙතනින් නැගිටින්නේ නැහැ. හරියට බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයේ වැඩ සිටියා වගේ. පාත්‍රාසි රූපසකින් තියලා මාගේ ශරීරයේ ලේමස් වේලියත වේලියේත්වා හම නහර ඇට ඉතුරු වෙත ඉතුරු වේවා. මේ චතුරංග සමන්නාගත වීර්යය ලේමස් වේලියත වේලියේවා නහරත් ඇටත් ඉතුරු වෙත ඉතුරු වේවා. එතන නහරත් ඇටත් කියන තැන හම කියන අර්ථය සදාන්න කළට තියෙනවා. ඒවන ඉතුරු වෙන දේවල්. නමුත් ලෞතර බුද්ධ රාජ්‍ය නොලබා මෙතන කවදාවත් නැගිටින්නේ නැහැ. චතුරංග සමන්නාගතු. එහෙනම් රහත් වෙන්න මෙන්න මෙහෙම වීර්ය ඒ පුජ්‍යලයාගේ චිත්ත සංකාණය තුල තිබිය යුතුයි කියලා සඳහන් කරනවා. රහත් වෙන්න ඕන නම් මේ වීර්ය තියෙන්න ඕන. ඊළඟට සඳහන් කරනවා මේ හතර තියෙනවා නම් ඒකට කියනවා චතුරංග සමන්නාගත වීර්ය කියලා. අසිතිල වශයෙන් දුර්වල නොව. අසිතිල වශයෙන් කියලා කියන්නේ දුර්වල නොව. අසිතිල පරක්කමතා කියලා කියනවා මේ වීර්යය. අසිතිල පරක්කමතා මේ චතුරංග සමන්නාගිත වීර්යයට කියන තව වචනය. අසිතිල පරක්කමතා ආතාපි වීර්යේ ඉහළම මට්ටම තමයි මේක. මේ අපි කතා කරන ආතාපි කියන වචනේ ඉහළම මට්ටම තමයි මේ චතුරංග සමන්නාගත වීරිය. යම් හේතුවකින් කුසල ධර්මයක් කිරීම කියන වීරිය අත් නොහැරීම. අත් නොහරින්න වීරියක් තියෙනවා. කුසල ධර්මයක් කරන්න තියෙන කැමැත්ත කවදාවත් අත් නොහැරීමේ වීරිය තියෙනවා නම් ඒ පුජ්‍යලයා ඒත් ආතාපි වීරියෙන් යුක්ත පුජ්‍යලයෙක්. කුසල් කිරීම නැමැති වගකීම පැහැර හරින්නේ නැත්නම් කුසල ධර්ම නැමැති කුසල් කිරීම නැමැති වගකීම. එතකොට මෙතන පැහැදිලි කරලා තියෙනවා කුසල් කරගන්නවා කියන එක මගේ වගකීමක් කියලා. මා සතු වගකීමක් කුසලයේ කියලා කියන්නේ. ඒ කාට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන හින්දාද මේ වගකීම? තමන්ට සාධාරණයක්. තමන් ලබාගත්ත මේ උපාදානස්කන්ධයට සාධාරණයක් ඉෂ්ට කිරීම. මොකද මට මේ උපාදානස්කන්ධය හම්බ වුණේ පින් කරන්න. ඒක හරියට දෙපැත්තට කැපෙන කඩුවක් වගේ, පිහියක් වගේ, ගින්දර වගේ. ගින්දර ජීවිතේ හැම දෙයක්ම අපට සපයලා දෙනවා. මේ හොයාගත්ත හැම දෙයක්ම වියල බෙහෙල දුන්නා, වතුර ටික උණු කරලා දුන්නා, ඇඳුම් ටික මැදලා දුන්නා, ශරීරය උණුසුම් කරගන්න ඕනේ. මේ හැම දෙයක්ම ගින්දරෙන් කරගත්තා. ඒකනේ අර කියමනක් තියෙන ලෝකේ ඉන්න හොඳම සේවකයාට කියන්නේ ගින්දර කියලා. හැබැයි හොඳම සේවකයා ගින්දර නම් කවුද ලෝකේ ඉන්න නරක ස්වාමියා? නරක ස්වාමියත් එයාම තමයි. හොඳම සේවකයාත් ගින්දර, නරකම ස්වාමියත් ගින්දර. ඒ වගේ මේ උපාදානස්කන්ධයත් හොඳ පැත්තට හරවාගෙන ගියොත් මේ ඉන්ද්‍රියන් ටික එකතු වෙලා මම නිවන දක්වාම අරන් යනවා. බුද්ධත්වයට දක්වා අරගෙන ගියත් ඒකයමයි. රහත් බෝධිය දක්වා පසේ බුදු බව දක්වා අරගෙන ගියත් ඒකයමයි. අවීචියේ පැහැන්නේත් මේ කයවලම තමයි. හොඳ පැත්තට ගියොත් හොඳටම හොඳයි, නරක පැත්තට ගියොත් අන්තිම නරකයි. එහෙමනම් කුසල ධර්ම කරන්න මට වගකීමක් තියෙනවා. ඒ වගකීම මම නැමති පුජ්‍යලයා වෙනුවෙන් ඉෂ්ට කරන්න තියෙන වගකීමයි. මේ උපාදානස්කන්ධය වෙනුවෙන් මට කරන්න තියෙන සාධාරණත්වයයි. සාධාරණත්වයේ කිරීමේ වගකීමයි. ඊළඟට ඒක තවත් සඳහන් කරනවා කුසල නැමති වේදිකාව. කුසල් කියලා කියන්නේ වේදිකාව.
නළුවෙක් වේදිකාවට ආවට පස්සේ එයාගේ රංගනය එයා එහෙම් මෙහෙම් ඉදිරිපත් කරලා ගියොත් අපි කවදාවත් ඒ නළුව පිළිබඳව ප්‍රසාදයෙන් කතා කරන්නේ නැහැ. අපි අකමැතියි එයාට. අපි එයාගෙන් බලාපොරොත්තු වෙන ඊට වඩා ලොකු දෙයක්. සමහර ලාට ක්‍රීඩකයෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් අපි බොහෝම කැමති කෙනෙක් කියමුකෝ අපි. එයා පන්දුවට පහර දෙන්න පිටියට එනකොට අපි හරි කැමතියි. අපි හරි කැමතියි බලන්න දැන් මෙයා මෙහෙම කරයි, මෙහෙම කරයි, මේ තරම් ලකුණු ප්‍රමාණයක් ගනී. හැබැයි එක බෝලියකින් දෙකකින් එයා අවුට් වෙලා යනවා දැක්කොත් අපි සම්පූර්ණයෙන් ස්වභාව වෙනස් වෙනවා. අපිටම පේනවා විවිධ වචන පාවිච්චි කරනවා, අතීතයේම සමහරට ගහලා දානවා, විසි කරනවා, නැගිටලත් යනවා. මං එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. එහෙනම් එයා ක්‍රීඩා පිටියට ඇවිල්ලා මම බලාපොරොත්තු වෙන දක්ෂතාවයන් ටිකෙන් දක්වන්න ඕනේ. අන්න ඒ වගේ තමයි. එහෙනම් කුසල් නැමැති වේදිකාවට ගොඩ වෙච්ච අපි මේ වේදිකාවේ දක්වන්න තියෙන ඉහළම ශිල්ප ටික දැක්වුවොත් කවුද සතුටටපත් වෙන්නේ? මගේ ආත්මයම සතුටටපත් වෙනවා. කුසල් නැමැති වේදිකාවේ ඔබට පුළුවන් උපරිම දක්ෂතාවයේ ඔබ දක්වන්නේ වේදිකාවේ. මේ ධර්මයේ තුල තියෙන මහ පුදුමාකාර උදාහරණ. එන තීරණය කරන්න මං කුසල් නැමැති වේදිකාවේ ඉන්න දක්ෂම නළුවෙක්ද නැත්නම් මං අනික් අය විචෙන්න කරන අදක්ෂයෙක්ද කියන කාරණාවත් මෙතන සඳහන් කරනවා. ඊළඟට අනිච්චිත ඡන්දතා, එහෙම නැත්නම් අනිච්චිත දුරතා. අනිච්චිත ඡන්දතා, අනිච්චිත දුරතා නවත්තන්නෙම නැතිව එක දිගටම කරගෙන යනවා කියන අර්ථය තමයි අනිච්චිත ඡන්දතා, අනිච්චිත දුරතා කියන වචනවල තේරුම. මොන බාධකේ ආවත් තම කාර්යයේ නිරත වෙනවා කියන ස්ථීර අදිෂ්ඨානයක් පුද්ගලයා තුළ තිබිය යුතුයි. කොයි වගේද සඳහන් කරනවා? අජානීය වෘෂභේ කොයිතරම් බරපතල මොනතරම් දුර්වල මාර්ගයක අරගෙන ගියත් ඒ බර කවදාවත් බිමින් තියන්නේ නැහැ. අජානීය වෘෂභේ එයාගේ බෙල්ල බැඳලා තියෙන රතේට පුදුම බරක් පටවලා තියෙනවා. දැන් මේ විශාල බරකන්දක් පටවලා මෙයා ගෙනියන්නේ හොඳ පාරක නෙමෙයි. කැඩිච්ච මිදිච්ච අගල් වලවල් තියෙන පාරක තමයි අරගෙන යන්නේ. කිසිම තැනක මෙයා දන ගහන්නේ නැහැ. කිසිම තැනක නතර වෙලා ඉන්නේ නැහැ. මට බර වැඩි වගේ බත්තික කඩු කරුවොත් යනවා වගේ නතර වෙලා ඉන්නේ නැහැ හිඳිදදා. අජානීයයි. එනිසා මොන බර පැටවුවත්, කොයි මාර්ගය දැක්වුවත් මෙයා මේ බර අරන් යනවාමයි. එහෙමනම් මේ සංසාර ගමනේ සැරිසරන අපි මේ නවාතනට ආවට පස්සේ මේ ජීවිතෙන් අත්විඳින්න සිද්ධ වෙන දේවල් එක එක්කෙනාට විවිධයි. සමහර අයට සිය දිවි හානි කරගන්න තරම් කරදර ජීවිතවල එළඹෙනවා. ඒ කියන්නේ මේ පැටවෙන්නේ බර. නමුත් මේ සියලු දේවල් සංසාරේ ඉපදිච්ච හින්දා මෙතනින් සියදිවි හානි කරගෙන හරි ඉවත් වුණා කියලා කියන්නේ මම ඉවර වුණා නෙමෙයි, තවත් මෙතරම්ම දුක් තියෙන තැනක නැත්තම් මීට වඩා දුක් තියෙන තැනක මම උපදින්න පුළුවන්. ඒ නිසා අද පැටවිච්ච බර ටිකයි සංසාරේ මීට වඩා බර ඇද්දා. ඒ නිසා කොහොම හරි මේ ටික ඇදලා මම ජයග්‍රහණ ඉදක්වා යනවායි කියන වීර්යය ඇති කරගත යුතුමයි මේ ගමන යන්න. එහෙම නැත්තම් ඉවර නෑ සංසාරේ. ඒක නිසා මෙතන අජානීය වෘෂභය ගැන සඳහන් කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ අජානීය වෘෂභයා ඒ බර අතහරින්නේ නැත්තම් රහත් වෙන්න තියෙන උවමනාව අතහරින්නෙත් නෑ ඒ අජානීය පුරුෂයා කියලා. එහෙනම් වීර්යදරන්න පුජ්‍යලයා රහත් වෙන්න තියෙන උවමනාව අතහරින්නෙත් නෑ. එක දිගටම සිල් සමාදන් වෙලා ඉන්නේ. කවදාවත් පවාරණය කරන සීලයක් උහුලගෙන නෑ. පංචශීලයේ සමාදන් වුණා නම් කවදාවත් කැඩෙන සීලයක් නැහැ. තීරණය කළා නම් මේ 24 පැය මේ උපෝසතේ සමාදන් වෙනවා කියලා ඒ 24 පැය මොන හේතුවකින්වත් පවාරණය කරන්නේ නැහැ. මොන වැඩේ කෙරුවත් එයා සිහියෙන් ඉන්නේ. අපි සිහිය කියන වචනේ මුලින් කතා කළා. මොනවා පිළිබඳවද රහතන් වහන්සේගේ පවා සිහිය තිබුණේ? සාමාන්‍ය කටයුතු පිළිබඳව නෙමෙයි, කුසල් සහ අකුසල් පිළිබඳවයි. මේ සිහිය කියලා ධර්මයේ කතා කරන්නේ ඒකටයි. අපේ මතකයේ අපි උදාහරණ ගොඩක් සාකච්ඡා කළා. හැමදාම පන්සලේ ඉනි කඩුල්ලෙන් පැනලා භාවනා කරන්න යන ස්වාමීන් වහන්සේ
රහත් වෙලා එනකොටත් ඉනි කඩුල්ල ඇරියේ නෑ, කඩුල්ල පැනලා තමයි ඇතුළට ගියේ. එන කෙනෙක් හිතන්න පුළුවන් සංවර නෑනේ කියලා. උන්වහන්සේ ඒකෙන් පෞසිද්ධ වුණාද? ඒකෙන් පෞසිද්ධ වෙනව නම් උන්වහන්සේ සිහි තියනවා ඉනි කඩුල්ල පාස් කරලාම මම යන්න ඕනේ කියලා. නමුත් ඒකෙන් පැනලා මේ පාද දෙක උස්සලා එහා පැත්තේ තියලා ගියා කියලා පෞසිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා ඒක පිළිබඳව උන්වහන්සේ සිහියක් කල්පනාවක් තිබුණේ තිබුණේ නෑ. ඒ කියන්නේ මේ රහතන් වහන්සේ නමුත් සිහිය පවත්වන්නේ මොකේදද? යම් කාරණාවකින් මට අකුසල් වෙනවද? එතන විතරයි සිහිය තියෙන්නේ. යනකොට සමහරවිට පාදේ හැමෙන්න පුළුවන්, අතේ තියෙන එකක් වැටෙන්න පුළුවන්, සාමාන්‍යයෙන් අතේ තියෙන දේ තියාගෙන ඉන්න දෙයක් බැරි වෙලා යන්න පුළුවන්. ඒකෙන් අකුසල් වෙන්නේ නෑනේ. හැම වෙලාවෙම සිහිය තියෙන්නේ මට අකුසල් වෙනවද කියන තැනයි. එහෙනම් ඒ කාරණාව මෙතන සඳහන් කරනවා. සමාධන් වෙලයි ඉන්නේ. ඒක කවදාවත් අතහරින්නේ නෑ, සිහියෙන් ඉන්නේ. මඟ දුපෝසතේ සමාදන් වුණා. එහෙනම් මේ සිල් ගත්තාම ඒක ඒ විදිහටම හිතන්න ඕනේ. සිල් ගත්ත දවසට මේ 24 පැය උපෝසතේ මම අද සමාදන් වෙලා ඉන්නේ. ඒක බිඳෙනවද කියලා කවුරු හරි එක කතා කරනකොට අනිත් එක්කෙනා මගෙන් අහන ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ හරි සිහි කල්පනාවෙන් උත්තරේ දෙන්න ඕනේ. මේක මේ 23 කතාවට යයිද? මේ අහන්නේ රජෙක් ගැනද? රාජභටයෙක් ගැනද? ස්ත්‍රියක්ද? පුරුෂයෙක්ද? කවුරු ගැනද අහන්නේ? හරි සිහියෙන් තමයි මගේ උත්තරේ මම දෙන්නේ. ඒ නිසා දිගටම සමාදන් වෙලා ඉන්නේ. සෝවාන් වෙන්න උත්සාහ කරන අය ඉන්න පුළුවන්ද ලෝකේ? සෝවාන් වෙන්න උත්සාහ කරන අය ලෝකේ ඉන්නේ නැහැ. එහෙම වුණොත් සෝවාන් බවත් හම්බ වෙන්නේ නැහැ. ලෝකේ ඉන්නේ මොනවා වෙන්න උත්සාහ කරන අයද? රහත් වෙන්න උත්සාහ කරන අය. මේ ත්‍රිපිටකේ කිසිම තැනක නැහැ සෝවාන් වෙන්න මහන්සි වෙන්න කියලා. රහත් වෙන්න මහන්සි වෙන්නයි කියලා තියෙනවා. රහත් බව වෙනුවෙන් මහන්සි වෙනකොට සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙනවා කියන පල්ලහැම එක වෙනුවෙන් මහන්සි වෙන්න ගත්තොත් මොකද එයා ගාව තියෙනවනේ රහත් වෙන්න තරම් මහන්සි වෙන්න ඕනේ නැනේ සෝවාන් වෙන්න. ඒ හින්දා ඒ සිතුවිල්ල එනවා. එයාට කවදාවත් සෝවාන් වෙන්නවත් බැහැ. රහත් වෙන්න වෑයම් කරන කෙනාට සෝවාන් බව හම්බ වෙන්න පුළුවන්. සෝවාන් වෙන්න කියන වෑයම් කරන කෙනෙකුට සෝවාන් බව හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මේ ශාසනය කොහෙවත් නැහැ සෝවාන් වෙන්න උත්සාහ කරන්න කියලා. බණ අහනකොට භාවනා කරනකොට ඕන තරම් සෝවාන් වුණා. ඒ පෙර අවශ්‍යතා සම්පූර්ණ කරලා තිබුණේ එයයි වාඩි වුණේ රහත් වෙන්න මිස සෝවාන් වෙන්න නෙමෙයි. ඒ නිසා සෝවාන් වෙන්න වෑයම් කරන්න එපා. එතන තියෙන තෘෂ්ණාව. ඔය තව ටිකක් මේ පංචකාම ලෝකේ ඉන්න ඕනේ. හැබැයි අපායට යන්න බෑ. මේකේ ඉන්නත් ඕනේ. ඒ හින්දා සෝවාන් වෙලා ආත්මහතක් ඉන්න පුළුවන් කියලා සඳහන් කරනවානේ. ඒ ආත්මහතවත් පංචකාම ලෝකේ ඉන්නවා වගේ එහෙනම් යට තියෙන තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව කවදාවත් මං සෝවාන් කියන තැනට ගෙනියන්නේ නැහැ. තෘෂ්ණාව නැති කරලා රහත් වෙන්න ව්‍යායාම කරනකොට සෝවාන් බව හම්බ වෙන්න පුළුවන්. එහෙම නොවේ නම් රහත් වීම සඳහා ව්‍යායාම කළ යුතුමයි. ඒ කාරණාව සඳහන් කරනවා. එසේ නැත්නම් මාර්ගසිතේ උපදින උත්සාහය මෙන්න මේ සෝවාන් බව අතහැරලා රහත් වෙන්නම උත්සාහ කරන පුද්ගලයාට මාර්ගසිතේ උපදින උත්සාහය අන්න ඒකට කියනවා සම්මා වායාම කියලා. සැබෑම ව්‍යායාමය මාර්ගසිතේ උපදින ව්‍යායාමය. මේ කරුණ මේ විදිහට පැහැදිලි කරන්නේ විභංගණ්ඩ කතාවේ. තම සඳහන් කළ සතිපට්ඨානත් කතාවේ මේ ඔක්කොම නෑ විභංගණ්ඩ කතාවේ තමයි මේ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ආතාපි සම්පජානෝ සතිමා සති අනුස්සති පටිස්සති සති සරණතා ධාර්මතා අපිලාපනතා අසම්මූසනතා සති සන්ද්‍රියන් සතින්ද්‍රියන් සම්මා සති. මේ අර වගේ වචන ටිකක් මේ තියෙනවා පහ. සති එක විශේෂණ කරලා අනුස්සති පටිස්සති ඊළඟට අපහු සරණතා ධාර්මතා අපිලාපනතා
අසම්මූසනතා සති ඉන්ද්‍රියං සම්මා සති. මේ සම්මා සතිය පැහැදිලි කරන වචන ටිකේ මේ වචන වලින් විස්තර කරන කාරණාවත් අපි කෙටියෙන් කෙටියෙන් සඳහන් කරගන්නවා. සති සති කියලා කියන්නේ මතක තියාගන්නවා කියන එක. සිහිය කියන කාරණාව. මේ සති ප්‍රත මතක තියාගන්නවා කියන කාරණාව සඳහන් කරනකොට අපිට ආද මතක ශක්තිය හරි අඩුයි. එයි අපිට මතක ශක්තියේ තරම් අඩු වෙලා තියෙන්නේ. අපිට මතක ශක්තිය අඩු වෙලා තියෙන්නේ අපි සිහියේ තියාගන්න උත්සාහ කරන්නේ මොන හේතුව නිසාද? අන්න රහත් වෙන්න ගියා වගේ තමයි ඒකත්. මම දන්නවා අහවල් පොතේ තියෙනවා මට මේක කියවගන්න. දැන් මේ දේශනාව අහගෙන ඉන්නවා. ඒ නිසා සමහරවල් කම්මැලිකම කෙනකොට වෙන කාරණාවක් හිතෙනවා. නමුත් මොකද හිතයට තියෙනවා මේ දේශනාව දැන් ඉස්සරහට විකාශනය වෙනවා. එතකොට අහනවා. නැත්තම් ධර්ම දේශනා ඒ CD එක අරගෙන හරි මම දෙතුන් පාරක් හරි අහනවා. ඒ හින්දා දැන් චුට්ටක් මේ දේශනාව හිගියුවායි මම වෙන දෙයක් කල්පනා කරනවා ටිකක් වගේ. මොකද දැන් අපිට හිතේ තියෙනවා ඉස්සරහට මට මේක ප්‍රගුණ කරගන්න තව ක්‍රමයක් තියෙනවා කියලා. අන් ඒ හින්දා මතක හිටින ශක්තිය අපිට ආවේ. අපේට අපි වැඩි හිටියන්ට මතක ඇති. ඉස්සර වැඩි හිටියන්ට තිබුණ මතක ශක්තිය අද අපිට බොහොමවත් කොහොමත් නැහැ. ඉස්සර ඉගෙන ගන්න කිසිම පොතක් තිබුණේ නැහැ. ඉස්සරම ඉගෙන ගත්තේ අකුරු ලිවි අපි වැලි පිළි ලියනවා කියලා කිව්වේ. වැලි දාලා හදාපු සක්මන් මළුව වගේ දිගට තැනක් තියෙනවා පන්සලේ ස්වාමීන් වහන්සේ උගන්වනවා. සියලු දෙනා එතන තමයි අකුරු ලියලා අය ගෙදර ගෙනියන්න පොත් නැහැ. අද ආයන් උගන්වලා හෙට ඇවිල්ලා ආයන් ලියාපන් කියාම ලියන්න ඕනේ. අද නම් අපි අර ඩබල් රූල් පොත්වල අපිට ආයන්නවල් පේලියක් කියලා දෙනවා පුරුදු වෙන්න ලියන්න. එදා එහෙම නැහැ. ඒ කාලේ චුට්ටක් ඉක්ම ගියාට පස්සේ ආව ගල්ලෑල්ල කියලා එකක්. ගල්ලෑල්ල ලියනවා මකනවා ලියනවා මකනවා ගල්ලෑල්ල දින එක පිටුවයිනේ. එක ලෑල්ල. ඒගොල්ලෝ එහෙම ඉගෙන ගත්තා. මතක තියාගත්තා. නමුත් අද අපිට පාසලේ ගුරුවරයා කියනවාට ගෙදර ගිහිල්ලා කියවන්න පුතේ තියෙනවා. ඒ සමාහට පන්තියේ පාඩමට දක්වන අවධානය හරි අඩුයි. අන්න ඒ වගේ දේවල් නිසා අපේ මතක ශක්තිය කියන එක එන්නේ දුරු වෙලා ගිහිල්ලා අඩු වෙලා ගිහිල්ලා. ඔය බුරුමේ වගේ රටවල් වල ධර්මයේ උගන්වන්නේ කොහොමද? බුරුමේ ධර්මයේ උගන්වන එක පන්තියක් තියෙනවා රාත්‍රී පන්තිය කියලා. මේ වගේ ශාලාව හදලා තියෙනවා. හැම ශිෂ්‍යයෙකුම වාඩි වෙන්න පළඟ හෝ පුටුවක් තියෙනවා. අනික්‍රම කල්පරයි. ගුරුවරයා ශාලාවේ ඉන්නවා ගුරුවරයාගේ ආසනයේ. හැම ශිෂ්‍යයෙක්ම පිළිවෙලට ඇවිල්ලා තමන්ගේ ආසනවල වාඩි වෙන්න ඕනේ. කට්ට කරවලයි. ගුරුවරයා ගන්නනවා සියලු දෙනාම කළුවරේ අහගෙන ඉන්නවා. අනිත් දවසේ ඇවිල්ලා උගන්වපු ටික අහනවා. හරියට නිකන් ඇතුළට ජීර්ණී කරගත්තා වගේ සියලු දේවල් කියනවා. අයි ගුරුවරයා පේන්නෙත් නෑ, ශිෂ්‍යයෙක් පේන්නෙත් නෑ. අරයා මොනවද කරන්නේ, මෙයා මොනවද කියලා බලන්නෙත් නෑ. ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්නව නැති කෙනා නෑ. එතකොට ත්‍රිපිටක ධාරී වාගේ උපාධි ගුරුමේ ත්‍රිපිටක ධාරී උපාධිය දෙන්නේ නෑ. හිතිච්ච විදිහට ත්‍රිපිටක ධාරී කියලා නමට ඉස්සරහින් යොදා ගන්න බෑ. කොහොමද උපාධිය දෙන්නේ? මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරන්න ඕනේ. ත්‍රිපිටකයම කටපාඩම් කරලා අපිට ත්‍රිපිටක පොත් ටික දිහා බලලා මේකම කටපාඩම් කරනවා කියන බයත් හිතෙනවා. මේ මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරලා විද්වත් මණ්ඩලයක් විද්වත් ගිහියය දෙන්නේ ස්වාමීන් වහන්සේලා කීප නමක් ත්‍රිපිටක පොත පෙරලාගෙන ඉන්නවා. පාඩම් දෙන කෙනා පටන් ගත්තාමදී සූත්‍ර පිටකේ දීගණිකායෙන් පටන් ගත්තාම ඉතින් සූත්‍රේ නම කියලා කියාගෙන යනවා. අරගොල්ලෝ පිටුව පෙරල බලනවා. උදේ 8ට තමයි පාඩම් ගන්න පටන් ගන්නෙ. උදේ ආහාරයෙන් පස්සේ දවල් ආහාරය සඳහා දානීය සඳහා නවත්වනවා. හන්දෑවේ 4 වෙනකම් මේ පන්තිය තියෙනවා. දවසටම වරදින්න ඕනේ වචන කීයද? වචන 5කට වැඩි වැරදුනොත් හෙට මේ ටික ආපහු පාඩම් දෙන්න. අද පාඩම් දෙන්න. දවසට වත් දෙන්න වචන 5.
එහෙම සතියක් පුරුදු කෙරෙව්වා. අදත් එහෙම ඉවුරු වෙනවා. අදත් එහෙමයි. අපිට මේ සිතියේ සතිය කියන එක රැඳෙන්නේ නැහැ. එහෙම නැති නිසා. එහෙනම් සතිය කියලා කියන්නේ උදේ ඉඳලා මම මොනවද කිරුවේ? ඊයේ මොනවද කිරුවේ? පෙරේද මොනවද කිරුවේ? එහෙම සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවනම් මට සෑහෙන සතියක් තියෙනවා. අපිට සමහරවිට රැට ඇහුවත් උදේට මොනවද කියවි කියලා එකපාරම උත්තර දෙන්න පුළුවන් කමක්වත් නැතුව යන තත්ත්වයකුත් තියෙනවා. එහෙම සතිය. එහෙනම් නිවැරදිවම මතක තියාගන්න පුළුවන් හැකියාව තමයි මේ සති කියලා කියන්නේ. ඒක අනුස්සති කන්දක් නගින කෙනෙකුට නැගගන්න අත දෙනවා වගේ සතියෙන් යුක්තව ඉදිරියට යන්න උදව් කරනවා. කන්දක් නගින කෙනෙකුට අමාරුයි, තව එකෙක් කියලා අත දීලා එයා අරන් යනවා. අන්න ඒ වගේ මේ අනුස්සති කියලා කියන සතියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන කෙනාට හැම වෙලාවෙම තමන්ගේ හිතේ ඇතුලේ ඒ සතිය සිහිපත් කරවලා දෙනවා. කන්ද නගින කෙනාට අත දෙනවා වගේ. ඒකට කියනවා අනුස්සති කියලා. පටිස්සති හාත්පසින් හැම පැත්තෙම සරණ තියෙනවනම් ඒකට කියනවා පටිස්සති කියලා. ඇසු ධර්මයේ මනාව මතක තබා ගැනීම ධාරණතා කියලා කියනවා. යම් ධර්ම දේශනාවක ඇති දහම් කරුණු ප්‍රමාණය ඒ ප්‍රමාණයම දේශනා කරන්න පුළුවන් නම් ධාරණය කරගෙන තියෙන ධාරණතා. එහෙම ධාරණතා තිබිච්චයි ලංකාවේ තියෙනවා. ඕන් තරම් හිටියා. මේ මෑත කාලේ අනුරාධපුරයේ යුගයේ නකොට පුදුම ධාරණ ශක්තියක් විචය අපේ රටේ තියෙනවා. එක උදාහරණ කතාවක් තියෙනවා ධර්මයේ. එක කාන්තාවක් තමගේ ස්වාමියා හොයන්න අවශ්‍ය බඩු බාහිර ආදීතික අරන් යනවා. ඔක්කොම පිටේ බැඳගෙන යන්නේ මේ ගොඩබිම යන්න තියෙන මාර්ගයේ හරි දුරයි. රුහුණෙන් යන උතුරට යනකම් එන බඩුගුත්තු ඔක්කොම ටික බැඳගන්නවා පිටේ. බැඳගෙන මොහොතට පයනවා. ඒක බලන්න මේ කාන්තාවට තියෙන වීර්යය. මොහොතේ පීනන්න යන්නේ රුහුණේ ඉඳලා උතුරට. බීනගෙන යනකොට නාගරාජී දිව්‍ය මේ නාගී මහමෝතේ මතුවෙලා මේ කාන්තාවගෙන් අහන කොහෙද යන්නේ? ඒ කියන්නේ මං ආවල් දිහා යන්නේ. පීනන ගමන්මයි කියන්නේ. ඔබ කොහෙද? මම ලංකාවේ. මිනාගේ කියන ලංකාවේ නම් බණ දන්නම ඇති නේද කියලා. එක ධර්ම දේශනාවක් නම් මට මතකයි කියන්නේ. මට කියන්න පුළුවන්ද කියලා හෙව පුළුවන් කියලා. මහමෝධ මැද්ද මිනාගේ රතනමය මණ්ඩපයක් හදනවා. නෑ දිවි මිනාගේ. අර කාන්තාව අර ගිහලා මණ්ඩපේ උඩ තියලා මෙයා බිම වාඩි වෙලා ඒ මතක තියෙන ධර්මයේ මට දේශනා කරන්න තියෙනවා. මේ කාන්තාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව අහලා එයාට ඒක මතකයි. මුල ඉඳලා අගටම කියන්න මතකයි. මේ දේශනාව කළා. මේ කාන්තාවට බොහෝ සම්පත් දෙනවා. නාගයාගේ ආනුභාවයෙන් පීනන්න තියෙන ද්වීර්ග මාර්ගය එයා මෙයාගෙන හිල උතුරින්ම තියෙනවා. එහෙම මතක තිබ්බා. එහෙනම් ධර්මයේ මතක තිබ්බ නිසා ලැබිච්ච ප්‍රතිලාභ සමහරට පීනන්න කැන්නට මැරෙන්නත් තිබ්බා සාගරේ. නෝ සාගරෙන් ගෙනිහිල්ල ගොඩක් ගොඩින් තිබ්බා. එහෙනම් ධර්මයේ මතක තියාගත්තාම තියෙන ශක්තිය. අද ධර්ම දේශනාවේ මේ උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරින් කෙරෙන ධර්ම දේශනා මාලාවේ දායකත්වයෙන් දරනු ලබන්නේ කොළඹ අට ලේක්පාර නොම්බර 116-1 රාජගිරියේ පදිංචි දීපලාල් විජේරත්න මැතිතුමා, හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දෝදරුවන් විසින් සිදු කරන අතර මේ උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් කරගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් ලංකාවාසී ලෝකවාසී අප හැම සියලු දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මන් භවයක සියලු දුකින් මිදෙන්න සියලු කෙලෙස් වලින් මිදහස් වෙන්න අජර වූ අමර වූ අමා මහ නිවන් සුවය ලබාගෙන සැනසීම ලබන්නේ මේ මහා පුණ්‍ය සම්භාර ධර්මයන්
පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව සත් ප්‍රාර්ථනා කරනවා මේ උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව පැවැත්වීම සඳහා ඉතා කරුණාවෙන් මෛත්‍රියෙන් අප වෙත මෙම ජයවර්ධනපුර ජයශේඛරාරාමේ ධර්මශාලාව ලබා දීමට උපකාර කළ විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය අවසරයි රජවත්තේ වබ්බ අනුලාහිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර නව ධර්මශාලාව ඉදිකර සංඝ සතුකට පූජා කළ තෙන්නකෝන් පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට හා එහි කාර්ය මණ්ඩලයට සත් ප්‍රාර්ථනා කිරීමත් අපවත් දී වදාලා වූ ත්‍රෛනිකායික හා මහානායක හා අනුනායක ත්‍රෛනිකායික මහානායක හා අනුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු අපවත් දී වදාලා සියලුම සංඝ පීතෘන් වහන්සේලාට උතුම් ධර්ම දානමය කුසල බලයෙන් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටම කායික මානසික නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර අප සෑම දෙනාගේ නමින් මේ පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් වූ ධර්ම දානමය කුසල බලයෙන් අමා මහ නිවන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව මේ ධර්ම දේශනාව සිදු කරන දේශකයන්න් වහන්සේටද තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර ශාසනික කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පවත්වා ගන්න රත්නත්‍රි ආශිර්වාදයේ හේතු වේවා. උන්වහන්සේටද ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුවය මත්පත් වේවා කියලා දායක පිරිස ආශිර්වාද කරනවා. අපි රැස් කර ගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් දේශනා මාලාවේ ප්‍රධාන දායකත්වයේ දරන දීපලා විජේරත්න මෙතිතුමාටත්, හිමාලි ප්‍රියංජලා විජේරත්න මෙතිනියටත්, දූ දරුවන්ටත්, ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් කරනවා. වගේම මාගේ දෙමව්පියන්ටත්, ධර්ම කාරණාවන්ගෙන් ජීවිතේ පෝෂණය කරන ගුරු දේවෝත්තමයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම ඉතාම ඉක්මන් වේක, ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච හේතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු.